වගේ ඉල්ලා හිටනවා ඔබ චන්දපොලට යන්න. චන්දපොලට ගිහිල්ලා මාලිමා විදිරියේ ඔබේ කත්‍රිය සටහන් කරන්න. එක දෙක තුන කිසිවක් හිතන්න එපා. නම තියෙනවා, ලකුණ තියෙනවා, කත්‍රිය ඇතිනේ. එතරයි කත්‍රිය ගන්න. ප්‍රතිඵල එනකොට අපි ජයග්‍රහණය කරලා තිබෙනවා. ජයග්‍රහණයෙන් පසුව අපි කිසිදු ගැටුමක් අනෙක් පාක්ෂිකයෙකුට අනෙක් පක්ෂයකට වැඩ කරලද කෙනෙකුට මේ කිසි කෙනෙකුට නියතුඩකින්වත් හානියක් වෙන්න ඉඩ දෙන්න එපා. අපි ආරම්භ කරන්න ඕන අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස. අපි මැතිවරණ කාලේ වුණ කරුණු පැහැදිලි කරනවා, වෙනස් වෙන්න කියලා අපි ඉල්ලනවා. නමුත් ඔවුන්ට වෙන පක්ෂයකට වැඩ කරන්න තියෙන අයිතිය, ඡන්ද දෙන්න තියෙන අයිතිය අපි පිළිගන්නවා. මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. එනිසා අපේ ජයග්‍රහණයෙන් පස්සේ ඉතිහාසයේ සිද්ධ වුණා වගේ පහර දීම, වෙඩි තැබීම්, සීටීපී එකේ නම් කළු තෙල් වලින් නෑවීම්, වරාය නම් ගේට්ටුවෙන් ඇතුළට ගන්න නැති තත්වයේ සමෘද්ධි කපනවා කියලා කරන තර්ජනයන්, මාරු කරනවා කියලා කරන තර්ජනයන් මේ කිසිවක් සිදු නොවිය යුතුයි. ඇයි? ඡන්දෙ දක්වා අපි විදිලා ඉන්න පුළුවන්. ඡන්දෙන් පස්සේ මේ රට ගොඩනැගීම සඳහා ඒ සියලු දෙනාම අපි එකතු කරගන්න ඕනකම තිබෙනවා.